විශේෂම අපි කවුරුත් දන්නවා අපේ රටේ ජ්‍යේෂ්ඨ දේශපාල නායකවුණු සම්බන්ධ මහත්මයාගේ අභාවය. ඔහු අපේ රටේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් දීර්ඝ කාලයක් නොසැලී අකණ්ඩව ස්ථාවරව ඒ වෙනුවෙන් හඬ නගලා තිබෙනවා. සමහර විට සම්බන්ධ මහත්මයාගේ සමහර ප්‍රතිපත්තීන් එක්ක අපිට එකඟ නොවුණත් තමන්ගේ ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී තලයේ හඬ නැගීම, ඒ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දරන උත්සාහය ඉතාමත් ශ්‍රේෂ්ඨ උත්සාහයක්. ඒ වගේම අපි දන්නවා සම්බන්ධන් මහත්මයා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය නගන ලද විශාලතම හඬ. එනිසා ඔවුන්ගේ අයිතිවාසිකම්වල ප්‍රජාතන්ත්‍රවාදයේ හඬ තමයි මෙහිණියට බවට පත් වී තිබෙන්නේ. ඒ වගේම මට මතකයි සම්බන්ධන් මහත්මයා එක විටකදී මා හමුවේ ප්‍රකාශයට පත් කරා, අනුර මම කැමති ශ්‍රී ලාංකිකයෙක් කියලා ලෝකෙට කෑ ගහලා කියන්න, එහෙත් මම කැමති නෑ දෙවැනි පුරවැසියෙකුට ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්න කියලා. එනවා ඔහු හැම විටම ඔහුගේ මතවාදයන්, ඔහුගේ ක්‍රියාමාර්ග සකස් වෙලා තිබුණේ ශ්‍රී ලාංකිකයෙක් ලෙස ගෞරවාන්විතව තමන් නියෝජනය කරන ජනපජාවට ශ්‍රී ලංකාවේ ජීවත් වීම සඳහා නිදහස් පරිසරයක් ලබා ගැනීමේ අපේක්ෂාවක් ඔහුට තිබුණා. ඔහුගේ මුළු දේශපාලන ඉතිහාසයේම සමහර ක්‍රියාමාර්ග, සමහර ප්‍රතිපත්තීන් පිළිබඳ අපිට ගැටලු තිබුණත් ඒ වෙනුවෙන් නොසැලී කටයුතු කරා. ඒ වගේම ඔබ දන්නවා අපේ රටේ වර්තමාන දේශපාලන දූෂණය, නාස්තිය, ඒ වගේම පිරුණු දේශපාලනයක්. නමුත් දීර්ඝ පාර්ලිමේන්තුවේ දීර්ඝ ඉතිහාසයක් නියෝජනය කරපු සම්බන්ධ මහත්මයා ඉතාමත් සරල දිවි පැවැත්මක් ගත කරපු, පොදුවේ දේශපාලකට එල්ල වී තිබෙන වංචාව, දූෂණය කියන ලේබලය ඇලවුණු නැති, මහජනයාගේ ධනේ නාස්ති නොකරපු දේශපාලනයක් ලෙස ඉතිහාසගත වෙනවා. ඒ වගේම මම දන්නවා ඔහු විපක්ෂ නායකවරයා හැටියට කටයුතු කරනකොට මම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට කටයුතු කරා. ඒ නිසා අපිට දිගු කාලයක් එකට ඉතා සමීපව වැඩ කරන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා ඔහුගේ තිබුණු මනුස්සත්වයේ, ඔහු අනෙකාට ඇහුම් කන්දන තියෙන උනන්දුව, අනෙකා කෙරේ තියෙන ගෞරවය පිළිබඳව ඉතා හොඳ අත්දැකීම් ප්‍රමාණයක් අපසතුව තිබෙනවා. එනිසා අපි හිතනවා ශ්‍රී ලංකා දේශපාලනේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ දේශපාලන හඬ විශාල ප්‍රමාණයකින් හිඩසක් ඇති වී තිබෙන තවත් පමණ පෙන්නුම් කරන්නේ. එනිසා විශේෂයෙන් එතුමා දෙමළ ප්‍රජාව වෙනුවෙනුත්, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙනුත්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙනුත්, සිංහල දෙමළ මුස්ලිම් ජනයාතර ඇති විය යුතු ඒකාබද්ධතාව වෙනුවෙනුත් දීර්ඝ කාලයක් කරලද කාර්යභාරය පිළිබඳව අපිට ගෞරවයක්, අපිට භක්තියක් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිපතිව වාඩි වෙලා තිබෙන්නේ කිසිදු ජනවරමක් නොමැතිව. ඔහුට ජනාධිපතිපතිවේ නෙවෙයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරයක් ලබා ගැනීම සඳහාවත් ජනවරමක් නොමැති නායකයෙක්. දැන් ඔවුන් විවිධ උත්සාහක දරමින් තිබුණා මේ ජනවරමක් නැති නායකයා ගෝඨාභය රාජපක්ෂගේ ඉතුරු කාලය වෙනුවෙන් ජනාධිපති ධුරය බාරගත්තු නායකයා, ඒ කාලයට අමතරව තවත් දිගු කාලයක් ඉඳීම සඳහා විවිධ සැලසුම් මෙලුවා. ඔබට මතක ඇති විවස්ථා සංශෝධනය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර ප්‍රකාශ කරා. ඒ වගේම උත්සාහයක් තිබුණා ජනමත විචාරණයක් කරා මේ ධූර කාලය දීර්ඝ කරගත හැකියි කියලා. ඒ වගේම සමාජය තුළ විශාල ව්‍යාකූලත්වයක් නිර්මාණය කරා. ජනාධිපතිවරයාට, ජනාධිපතිවරයා විසින් ජනාධිපති මැතිවර නොපවත්වා බලය පවත්වා ගන්නවා යැයි කියලා. මේ ඔක්කොම කියලා අවසානයේදී ඍජු ආණ්ඩුවේ මැදිහත්වීම මත අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙනවා මැතිවරණ ඉදිරි කටයුතු වළක්වාලීම සඳහා මැතිවරණ කොමිසම වෙත වාරණ නියෝගයක් ඉල්ලලා. විශේෂයෙන් මේකට පදනම් කරගනු ලබන්නේ වර්තමාන ජනාධිපති ධූර කාලය අවුරුදු 6කට වළංගු වෙන බවත්, ඒ අවුරුදු 5න් ජනාධිපති වර්ණයක් පැවැත්වීමට හැකියාවක් නැති බවත් තමයි ඔවුන්ගේ තර්කය බවට පත් වෙන්නේ. නමුත් ඉතා පැහැදිලි මීට පෙර 2019දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහුගේ ධූර කාලය අවුරුදු 5ද 6ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණය මත විමසීමක් කරා. ජනාධිපතිවරයාට විවස්ථාවේ යම් ගැටලුවක් පිළිබඳව විවස්ථානුකූලව පැවරී තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයක් විමසන්න. ඒ අනුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය විමසුවා
ඔහුගේ දූර කාලය අවුරුදු පහද හයද කෙනෙක පිළිබඳව මතයක් විමසුව. ඒ වෙලාවිදි විවිධ පාර්ශව ශේෂ්‍රාධිකරණය විමසන මතයට තමගේ පාර්ශෙන් අදහස් ඉදිරිපත් කරන. ඒ වෙලාවිදි මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිපති වර්තමාන අග්‍රවිංශකාරතුමා, ඒ වෙලාවේ නීතිපතිතුමා, එතුමා ශේෂ්ඨාධිකරණ ගිල කරුණු දැක්වුවා. වර්තමාන ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන තිබෙන්නේ අවුරුදු 6කට 19 වෙනි සංශෝධනය හරහා කරේ ඔහුගේ දූර කාලය අවුරුදු 5ක් බවට පත් කරන එක. ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයාට අවුරුදු ඒ වෙලාවේ හිටපු ජනාධිපතිවරයාට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අවුරුදු 6 වළංගු බවත් අවුරුදු 5ක දූර කාලය බලපාවාත්තන්නේ අනතුරුව පත්වන ජනාධිපතිවරුන්ට යනකේ පිළිබඳ ඔහු ශේෂ්ඨාධිකරණේ කරුණු ඉදිරිපත් කරා. ඒ කරුණු වලට ඇහුම් කන් දුන්න ශේෂ්ඨාධිකරණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා සිටියා තමගේ ස්ථාවරයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ තමගේ දූර කාලය අවුරුදු 5ක් බව. එනිසා 2019 ශේෂ්ඨාධිකරණ ඉතා පැහැදිලි තීන්දුවක් ලබා දීලා තිබෙනවා. ජනාධිපතිවරයා හැටියට තෝරා ගන්නකොට මෛත්‍රීපාල සිරිසේන අවුරුදු 6කට තෝරා ගත්තත් 10 වෙනි සංශෝධනයේ අනුව ඔහුට පැවරෙන්නේ අවුරුදු 5ක දූර කාලයක් කියන එක පිළිබඳව ඉතා පැහැදිලි නිගමනයක් ශේෂ්ඨාධිකරණ ලබා දී තිබෙනවා. එවැනි අර්ථ නිරූපණයක් ශේෂ්ඨාධිකරණ ලබා දී තිබියදී මේ අවුරුදු 2කමාරක කෙටි ජනාධිපති කොටයක් අදින් හාපු රනිල් වික්‍රමසිංහට කිසිසේත්ම තව දූර කාලයක් තව අවුරුද්දක දූර කාලයක් ලබා ගැනීම සඳහා හැකියාවක් තියෙවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එදා නීතිපතිවරයා හැටියට හිටපු ජයන්ත ජයසූරි මහත්මයා තමයි අද අග්‍රවිනිශ්චකාරවරයා හැටියට කටයුතු කරන්නේ. ඒ නිසා එදා නීතිපතිවරයා හැටියට ඔහු දරපු මතයක් තිබෙනවා. ඒ වගේම අද අග්‍රවිනිශ්චකාරවතුමා හැටියට මේ පිළිබඳව සාධාරණ මතයක් දරාවි කියන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ සහ පරාජිත ඔහුගේ ගෝල බාලයින් විවිධ උපක්‍රම, විවිධ සටකපට, සමහර කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරත් සහතික වශයෙන් මේක පරාජයටපත් වෙනවා. ඒ නිසා මේ උත්සාහ කරමින් තිබෙන ජනතාව තුළ ජනාධිපතිවරණ පිළිබඳ ව්‍යාකූලත්වයක් නිර්මාණය කරන්න රනිල් වික්‍රමසිංහගේ මේ කැතපන්නේ කුමන්ත්‍රණ වලින් ජනතාවට මුහුණ නොදී පලා යමින් බලය ආරක්ෂා කරගන්න කිසිසේත් මිඩ දෙන්නේ නැහැ. ඉතින් රනිල් වික්‍රමසිංහ කුමන්ත්‍රණත් රනිල් වික්‍රමසිංහත් එකට තබා පරාජයටපත් කරන ජාතික ජනබලවේගය. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ කුමන්ත්‍රණ පමණක් නොවේ, රනිල් වික්‍රමසිංහත් ගෙදර යවන සූදානම්. ඒ නිසා අනිවාර්යෙන් ජනතාව හමුවේ ජනාධිපතිවරණයට ඔහුට මුහුණ දී යුතු සිදුවෙනවා. ඒ වැළැක්වීම සඳහා දන සියලු ප්‍රයත්නයක් ජාතික ජනබලවේගය පරාජයටපත් කරනවා. ඒ නිසා මේ රටේ සියලු ජනතාවෙන් අපි ඉල්ලා සිටින්නේ ආණ්ඩුව මේ හදන ව්‍යාකූලත්වයන්ට, මේ අස්ථාවරභාවයන්ට, මේ නොසන්සුන්තාවයන්ට කිසිසේත්ම යටත් වෙන්න එපා. ජනාධිපතිවරණය තියන්න සිදුවෙනවා. රනිල් වික්‍රමසිංහ පරාජයටපත් කරන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මේ අධිකරණ ක්‍රියාමාර්ගය පිළිබඳව අපිත් මැදිහත් කරුවන් හැටියට මැදිහත් වෙන සූදානම් වෙලා තිබෙනවා. මේ වන විටත් ලංකාවේ ඉන්න ප්‍රධානම ජේෂ්ඨ නීතිඥ මාරුත්තුරුන් එක්ක ජාතික ජනබලවේගී නීතිඥ පුරුම් කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. එනිසා මේ අධිකරණය හරහා ජනාධිපතිවරණය කල් දැමීම සඳහා දරන මේ කැත ප්‍රයත්නේ අධිකරණය තුලදීම පරාජයටපත් කළ හැකි කියන විශ්වාසයක් අපිට තිබෙනවා. එනිසා මම හිතන්නේ නෑ මේ කැත කුමන්ත්‍රණය පරාජයටපත් කිරීම සඳහා මහජනයාගේ මහා නැගිටීමක් අවශ්‍ය වේ කියලා. මේ අධිකරණය තුලම පරාජයටපත් කළ හැකි, ඒ තුල මේ පරාජයටපත් කරන්න හැකියාවක් ලැබුණු සහතික වශයෙන් ජනතාවත් එක්ක ඒකාබද්ධ වී මේ කැතපන්නේ මාරාන්තික කුමන්ත්‍රණය පරාජයටපත් කරනවා. විශේෂයෙන් මෙහි අතුරු පාර්ශ්වයක් ලෙස අපි මැදිහත් වෙන දැනට තීරණය කළා තිබෙනවා. මොකද පෙස්සම ඉදිරිපත් කළා තියෙන යම් පුද්ගලෙක් නිසා එහි බලපෑම් සහිත කණ්ඩායමක් ලෙස, බලපෑම් සහිත පාර්ශ්වයක් ලෙස අපිත් එහි මැදිහත් කරුම් බවට පත් වෙන තීරණය කළා තිබෙනවා.